කඹුරුපිටිය මාතර දිස්ත්‍රික්කයේ ඇති සුවිශේෂී නගරයක්. ගැමි සුන්දරත්වය අදටත් මෙහි දක්නට පුළුවන් වුවත් මේ නගරය ඉතාම කාර්යබහුලයි. දිවයිනේ අනෙකුත් පළාත් පාලන ආයතන මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන කුණු අවිධිමත් ලෙස බැහැර කිරීමේ ගැටලුවට මේ නගරවැසියන්ද මුහුණ දෙමින් සිටිනවා. විශේෂයෙන්ම මිනිස්සුන්ට ඉන්න බැරි පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා නගරයේට මැස්සෝ මදුරු උදුර විශේෂයෙන් බලපාලා තිනවා නගරයේ කෑම හල්වල සහ වෙනත් ව්‍යාපාරික ස්ථානවල මැස්සංගම් පිරි ඉතිරී ගින් තිනවා ඒ වගේම මේ කුණු මේ ප්‍රදේශයේ දමීම නිසා විවිධ දරුවන් ලෙඩ රෝග වැළඳීම ඒ වගේම ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය ගෙනල්ලා පිළස්සා දමීම නිසා දරුවන් වඳභාවයට පත් වීම වැනි විශාල රෝගී තත්ත්වයන් වලට බලපත්‍ර විදිහට බලපාලා තිනවා සෞඛ්‍ය තත්ත්වයේ පරිහානියට පත් වෙලා තිනවා විවිධ ලෙඩ රෝග විවිධ දරුවන්ට වැළඳෙනවා ඒව හොයා ගන්න බැරි මට්ටමේ විවිධ රෝග වලට පරිවර්තන වෙලා තිනවා ඒ වගේම මේ ලිංග වල ජලය අපවිත්‍ර වීම නිසා නගරයේ ජලය විශාල කාණු වල ජලය අපවිත්‍ර වෙලා වමින් සතුන් සහ විශේෂන උර්ගයන්ට ජීවත් වෙන බැරි පරිසරයක් නිර්මාණය වෙලා තිනවා කාකන්වැනි විවිධ පරිසර සෝදකයන් බල්ලන්වැනි සතුන් විශාල ලෙස ජීවිතක්ෂයට පත් වෙලා තිනවා මේ ප්ලාස්ටික් සහ පොලිතින් අපද්‍රව්‍ය පරිභෝජනය කිරීම නිසා නගරයට ආසන්නතම භූමියකට කුණු බැහැර කෙරෙන නිසාවෙන් නගරය ආසන්නයේ ඇති අධ්‍යාපන ආයතනයකටත් දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. තමයි 40ක් විතර පන්තිය කරනවා උදේ හවස දෙකම කරනවා මේ තෙනසුරාදට. ඉතින් ඒ ළමයි ඉන්න අමාරු තත්ත්වයේ කියනවා හරි කරදරයි මේ ගඳ ඉවස ගන්න බැරුව. එමෙන්ම කුඩා ළමුන් විශාල පිරිසක් අධ්‍යාපනය ලබන පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් උද්ගත වී ඇති සෞඛ්‍ය ගැටලුව හේතුවෙන් වසා දැමීමට පවා සිදු වී තිබෙනවා. දරුවෝ නිරන්තරයෙන්ම ටීචර් හරිම ගඳයි මෙතන ඉන්න බෑ කියලා නාස් වහගෙන තමයි හුඟක් වෙලාවට වැඩ කරන්නේ. මිදුලට ආවත් එහෙමයි පෙරපාසල ඇතුලේ හිටියත් එහෙමයි. ඉතින් ඒ වගේමයි දරුවෝ කෑම කන වෙලාවට එක අතකින් මැස්සෝ එලවෙලව තමයි ළමයි අනිත් අතින් කෑම ටික කන්නේ. මැස්සෝ ඉන කාලේට පුදුම මැස්සෝ ප්‍රමාණයක් මේක ඇතුලේ ඉන්නවා. මැස්සෝ මරණ දේවල් වුණත් අපිට දාන්න අමාරුයි පෙරපාසල තියෙන වෙලාවේ චූටි දරුවොත් එක්ක අපි වැඩ කරනකොට ඒගොල්ලන් බිම තියෙන දේවල් ඇහිඳගෙන අර එහෙමෙහි නිරන්තරයෙන් අතපත ගාන අය නිසා කියන්න තියෙන හැම තැනටම අපි ඕක කියලා තියෙනවා. ලියුම් වලින් ලියලා ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මේ කුණු ප්‍රශ්නේ තාම විසඳුනේ නැහැ. කඹුරුපිටිය නගරය ඇතුළත සුනක ගහණය වැඩිවීමක් දක්නට ලැබෙනවා. යරහා ගෙවල් වලට සුනකයන් විවිධාකාර වූ අපද්‍රව්‍ය රැගෙන ඒම තුළින් නිවාස ආශ්‍රිතව අපවිත්‍ර වීමක් වගේ දෙයක් මේ කුණුවඩ නිසාවෙන් සිද්ධ වෙලා තියෙනවා. මෙම කුණු කන්ද ආසන්නයේ ස්ථාපිතව ඇති සෞඛ්‍ය සේවා සම්පාදක ආයතනයකටත් මෙම හේතුව නිසා බලපෑම් ඇති වෙලා. වෛද්‍ය මධ්‍යස්ථානයට එන අයටත් අපහසුතාවයට පත් වෙනවා. සෑහෙන දුර්ගන්ධයක් ඇති වෙනවා. එන රෝගීන්ට පවා එළියේ ඉන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මෙම ගැටලුව निराකරණය කිරීමට අදාළ බලධාරීන්ගේ අවධානයත් යොමු විය යුතු බවයි ප්‍රදේශවාසීන්ගේ අදහස.